විසින් රචිත කෘතීන් තුනක් පිළිබඳ විශේෂ අපි අවධානයක් යොමු කරනවා. මේ භාවනාව සම්බන්ධයෙන් ලියවිච්ච ඉංග්‍රීසි කෘතියක් තිබෙනවා. ඒ කෘතිය වෙත අපි වැඩි අවධානයක් යොමු කරනවා. කොහොමුණත් මේ එතුමාගේ කෘතීන් පිළිබඳව කතා කරන්න අපි අද දවසේ ආරාධනා කළ අපේ මැදිරියට අයිබෝන්. මම මුලින්ම කැමති මේ ඔබ මේ කෘතීන් ලියන්න කලින් දැන් ලියන දේවල් වලට යොමු වෙන කුඩා කාලේ ඉඳලා ලියනවද? ඔව්, ඇත්තම මම ඉතින් පාසල් වේදිත් පොඩි පොඩි රචනාවන් කළා. ඊට පස්සේ විශ්වවිද්‍යාලෙදිත් මම රචනාවන් කළා. නමුත් මගේ මේ වැඩි දියුණුව දකින්න ලැබෙන්නේ මම වෘත්තියෙන් සමුගත්තට පස්සේ. කියන්නේ මම වෘත්තිය බැංකුනේ ලෑරියෙක් වශයෙන් හිටියේ. නමුත් එතෙන්දි මම එහෙම ලියන්න පටන් ගත්තේ නෑ. නමුත් මම අභ්‍යාසයක් කරමින් තිබුණා. සිත තුලයි මගේ අභ්‍යාසය තිබුණේ. මම නිතර කියවන කෙනෙක්, අධික ලෙස කියවපු කෙනෙක්. ඉතින් ඒ නිසා මට හිතුණා මම විශ්‍රාම ගියාම ලියන්න ඕනේ කියලා. නමුත් ඒ අතරතුර මම නාට්‍ය වල රඟපාලා මම ගුවන්විදුලි නාට්‍ය වල රඟපාලා තියෙනවා. මුලින්ම ඔබ ලියන කෘතිය? මම මුලින්ම ලියන්නේ මේ මම ලියන්නේ පොඩි කතා පොතක්. උපන්නාට මේලෝ සරණවා නොයේ කියලා ළමා පොතක් ලීව මම. ඊට පස්සේ තමයි මට ලියන්න හුඟක් ලැබුණේ. පළවෙනි පොතේම මට හුඟක් ප්‍රතිචාර ලැබුණා. ඊට පස්සේ මම ලියන්න පටන් ගත්තා වැඩිපුර. හොඳයි, අපි අද දවසේ කතා කරනවා you youth be mindful. දැන් මේක ටිකක් වෙනස් මාදිලියක පොතක්. මම මේ ගැන කතා කරන්න කලින් ඔබ සිංහලෙන් ලියන පොතක් තියෙනවා ඔබ දකින මලාලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මම හිතන්නේ දැන් මලාලා ගැන ලියවිච්ච වෙනත් බටහිර පොතපත බිහි වුණා. හැබැයි මේ මලාලා මේ කෘතිය ඔබ ලියන්නේ ඔබ කාලයක් තිස්සේම ඒ මලාලාට සිදුවෙච්ච සිදුවීම. ඇයි එහෙම දෙයක් සිද්ධ වෙන්නේ? මලාලා ඇයි ලෝකේ කතාබහට ලක් වෙන්නේ? කාලාන්තරයක් පුරා කතාබහට ලක් වෙන ඒ මාතෘකාව පිළිබඳව පුදුමාකාර ගවේෂණයකින් පසුව ඔබ ලියනවා මලාලා ගැන. හොඳයි, මම කැමති මේ කෘතිය ලියන්නට ඔබ මූලිකත්වයේ අරගන්නේ ඇයි කියන එක සහ මේ වෙනකොට මේ කෘතියක් බවට පත්වන්නේ ඇයි කියන කාරණාව. ඔව් වසන්ති, දැන් ඇත්තටම මේ මලාලාගේ සටනේ තා සරල හරය නම් ගැහැණු ළමයින්ට අධ්‍යාපනය අවශ්‍යයි කියන එක. දැන් මෙය මුළු ලෝකේටම සාධාරණ සත්‍යයක්. ඒතර අපේ සමාජයේ, ශ්‍රී ලංකාවේ සමාජයේ ආරම්භ බැලුවත් මේ වාසනාවකට මෙන් සාක්ෂරතාවය අතින් ඉහළ වුණත් පාසල් අධ්‍යාපනයේ දුර්ල අවස්ථා ඕන තරම් තියෙනවා. ඒ නමට පාසල් යන අවස්ථා තියෙනවා. ඒ වගේම පාසලේ නියම අරමුණට යන්න බැරි දසදහස් ගණන් සංඛ්‍යාවක් ලංකාව තුළ ලංකාවේ ඉන්නවා. මේ අතරින් කාන්තාවක්. මං කියන්නේ වතුකරේ ගත්තොත් ඒ දෙමළ සමාජය තුළ එහෙම එළියට එන්නේ නැහැ. මං හිතන්නේ ඔබ ක්ෂේත්‍රය ආරම් බැලුවත් බොහොම අතලොස්සක් ඇත්තේ දෙමළ කාන්තාවන්. ඒ වගේම මුස්ලිම් කාන්තාවන්ගේ මේ පර්දාවෙන් එළියට එන්න බැරි මායාවක් තියෙනවා. මේක දරුණු අරාබිකරේ රටවල, එහෙම නැත්නම් ඔය අප්‍රිකාවේ උතුරු ප්‍රදේශවල රටවල මේ අයට එන්න දෙන්නේ නැහැ. ඒතර මේක දැකලා වෙන්න ඇති මේ දරුවා මේ මලාලා මේ එයා මාධ්‍යත් එක්ක කිට්ටු කෙනෙක්. එයාගේ වයසට වැඩි ඉක්මවලා එයා මාධ්‍ය තුල මේ අන්තර්ජාලය තුල ගනුදෙනුත්තු ගෑනු ළමෙක්. ඒක එයාගේ තාත්තගෙන් ලැබිච්ච උදව්වක්. ඉතින් මේ නිසා මෙයාට හිතෙන්නවා මේ අධ්‍යාපනයේ සැමටම හිමි දෙයක්. ඒක උරුමයෙන් සමානව ලැබිය යුතු දෙයක්. සමානව ලැබිය යුතුක්. ඇත්තම කියනවා නම් මේ සමානව නෙවෙයි. පාකිස්තානයේ ඇතැම් පළාත්වල අධ්‍යාපනය දෙන්නෙම නැහැ දරුවන්ට. ඉතින් මේ තුල තමයි ඇය සටන් කරන්නේ. ඒතර මට හිතුණා ඇත්තට මෙහෙම කෙනෙක් පරමාදර්ශයක් කරගත්තට ලෝකේ වරදක් නැහැ කියන එක. මෙයා ලංකාව සමාජය තුළ පරමාදර්ශයක් වුණොත් හොඳයි කියන අදහස මට ඇති වුණා. එනිසා මේක මම සිංහලෙන් ලියන්නෙත් මේක සිංහල සමාජයට මේ චරිතය ගෙනියන්න ඕන නිසා. මම කැමතියි දැනගන්න දැන් ඔබ මේ මලාලා කෘතිය ලියනකොට මට දැනගන්න ලැබිච්ච හැටියට දැන් මේ අයිතිය කියන එක, අධ්‍යාපනය ලැබීමේ අයිතිය කියන එක පිළිබඳව සහ මලාලා කියන මේ චරිතය පිළිබඳව ඔබ හැදෑරීමක් කරන මේක මේ කතාව ඔබ මලාලාගේ සත්‍ය කතන්දරය ඇසුරින් ඔබ නිර්මාණය කරන කතන්දරය. මම කැමතියි මේ තොරතුරු හොයා ගැනීමේදී පාදක කරගන්න. මේ තොරතුරු හොයාගත්තම මලාලා ගැන සඳහන් වෙන කවදා වුණත් මම පුවත්පතක දැක්කනම් ඒක මම කපලා තියාගැනීමේ ගතියක් තිබුණා මලාලාගේ. මොකන්නේ මේ චරිතයට මම හරි කැමති වුණා. මොකවත් නෙමෙයි මේක මේ ඇත්තටම මම කලින් කිව්වාගේ අපිට පරමාදර්ශයක් කරා යා යුතු චරිතයක් නිසා ඒක මම අන්තර්ජාලයෙන් මේ ළමයා ගැන බලනවා.
මෙලම ගැන කියවනු. එතකොට ඊට අමතරව මට අරාබි පොත අරාබි සමාජය ගැන කියන තැන්වලදී මේ මට අහන්න ලැබුණා මෙවැනි චරිතයක් අරාබියේ අම්සෝරි පාකිස්තානයේ තියෙනවායි කියලා. ඉතින් ඒ නිසා මම විශාල වශයෙන් මෙයා මේ වෙඩි වැදෙන්න ආසන්න වෙනකොට මම හුඟා තොරතුරු හොයාගෙන තිබුණේ මෙයා ගැන. ඒ නිසා මට පහසු වුණා අනිත් එක මලාලා කියන ඉංග්‍රීසි පොතකුත් ලියවිලා තිබුණ චරිත කතාවක්. ඉතින් ඒකත් මම පරිහරණය කළා. නමුත් මගේ ආඛ්‍යානය වෙන ක්‍රමයකට මම ගත්තා. හොඳයි, දැන් ඔබ මේ ලියු මලාලා කෘතිය ලියනකොට ඔබ මලාලා පිළිබඳව කියෙව්වා. එතකොට මලාලා පිළිබඳව කරුණු දැනගත්තා. මේ කෘතිය බිහි කළා. ඊට පසුව ඔබට පහසුවක් වුණාද මේ කවි පොතෙත් මලාලා පිළිබඳව සඳහනක් තියෙන ඔබේ අලුත් කවි පොතක? ඇත්තම මේ මම මගේ ඉංග්‍රීසි කවි ඇන්තොලොජි එකේ මම පහසුවෙන්ම ලියපු කවිය තමයි මලාලා. ඒක ගැන එක පෑම් පාරින් මට ලියන්න පුළුවන් වුණා. එමකුත් නෙවෙයි, මම සිංහල එයාගේ චරිතාපදානය ලිවීම තුළ මගේ මනස තුළ ඉතා ඉක්මනින් ප්‍රතිරූපයක් නිර්මාණය වුණා. ඒ නිසා මට එක පෑන් පාරින්ම ලියන්න පුළුවන් වුණා ඒ කවිය. ඒක නිසා ඒකින් මම අනිත් ලියන නවකින්ද කියන්නේ ඇතුළටම කිඳා බැස්සාම ලියන්න පුළුවන් කියන එකයි. You youth be mindful. දැන් මේක වෙනස් විදිහේ පොතක්. දැන් භාවනාව කියන දේ පිළිබඳව මේ මෙතනදී මම කැමති මේ ඇත්තටම අපි මේ භාවනාව කියන දේ පිළිබඳව අවබෝධයක් ලබාගෙනද භාවනා කරන්නේ? ඇත්තම වසන්ත, ඉතාම හොඳ ප්‍රශ්නයක් ඔබ මගෙන් නැමුවේ. මේ භාවනාවට මිනිස්සු යනවා හැම තැනම ලෝකේ. මේ ලංකාව විතරක් නෙවෙයි, ආසියාතික හුඟ රටවලත් මේ භාවනාව පසුපස හඹා යනවා. නමුත් ඇත්තටම මම හරිද වැරදිද දන්නේ නැහැ. මගේ හද සාක්ෂියට අඟ කතා කළොත් මේ හරි අවබෝධයකින් යන භාවනාවක් නෙවෙයි. භාවනාව කියන තැන දැන් අපි බෞද්ධ භාවනාව ගැනයි කතා කරන්නේ. මේ බෞද්ධ භාවනාව පසුබිම් කරගෙන මේ පොත ලියන්නේ මම. ඒතර මේ භාවනාවේ සතිය කියන වචනේ ඊටම වැදගත්. මේ සතිය කියන එක සතර සතිපට්ඨාන ඒ තමයි මේක උගන්වන්නේ. සතර සතිපට්ඨානයක් උගන්වනවා. සතර ඒක මම ඉංග්‍රීසියෙන් පාවිච්චි කරන්නේ four foundation of mindfulness කියන වචනේ තමයි ඉංග්‍රීසි ලේඛකයෝ කවුරුත් පාවිච්චි කරලා තියෙන්නේ. ඒතර මේ භාවනාවට යන්නේ මේ සතිය පිහිටවන්න නම් නෙවෙයි වාගේ. නමුත් භාවනාව කියන්නේ එක්තරා සමවැදීමක්, සිත ධ්‍යානයක්. ධ්‍යානයට යන්න බොහෝ කලකට පෙර සිත එකතැන නවත්තන්න මිනිසුන් පුරුදු වෙන්න ඕනේ. මේ භාවනා කරන අයගේ සිත එකතැන නවතින්නේ නැහැ. මේ අපි මේ ඉදින්දා මේ සමාජයේ සැරිසරද්දී අපි කොහොමවම සතියක් නැහැ. දැන් අර මම එක කතාවක් ඇතුළත් කරලා තියෙනවා මේ හරි අවබෝධයකින් නෙවෙයි භාවනාව. භාවනාව හැම මොහොතෙම කරන්න පුළුවන්. ගමන් කරද්දි පුළුවන්. නිදද්දි පුළුවන්. මා සතිපට්ඨාන සූත්‍රයේ කියනවා. මේ වාඩි වී සිටිද්දි භාවනාව කරන්න කියනවා. දැන් මේ වැනි අවබෝධයක් නැතුව ගිහින් දැන් බුදුන් වහන්සේ සක්මන් කරද්දි භාවනා කරනවා. හොඳයි, අපි මේ ගැන කතා කරමු. විශේෂයෙන්ම දැන් කුඩා දරුවාට තේරුම් යන වයසින්ද දැන් ගොඩක් කලාවට භාවනා කරන්න, බණ දහම් අහන්න, සිල් ගන්න මතක් වෙන්නේ වයසට ගියාමනේ. නමුත් මා විශ්වාස කරනවා කුඩා දරුවාගේ ඉඳලා අපිට මේක ප්‍රගුණ කරන්න, පුරුදු පුහුණු කරන්න පුළුවන් අවස්ථාවක්. මොකද කුඩා දරුවාගේ සිතුවිලි හරි පිරිසිදුයි. ඒ අයට ඔළුවට යමක් දැම්මට පස්සේ ඒ අය ඉතාම ඉක්මනින් ඒක ග්‍රහණය කරගන්නවා. සහ ඔහුට පුළුවන් මේ කුඩා දරුවාට පුළුවන් තමන්ගේ මාවත හරියට තමන්ගේ ඔළුවට දාගත්තොත් එහෙම තෝරගන්න. ඉතින් අර සිත එකඟ කරවා ගැනීම, සිත එකතර නතර කරවා ගැනීමත් මං හිතන්නේ කුඩා කල පුරුදු කරන්න පුළුවන් අවස්ථාවක්. මම දන්නේ නැහැ, මම විශ්වාස කරන හැම. මම හිතන්නේ ජයසූරි මහත්මයාගෙනුත් අහමු. අපි කෙටි විරාමයක් අරගෙන කතා කරමු. හොඳයි, විරාමෙන් පසුව කතා කරන පොත් එක්කයි අපි අලිත් සම්බන්ධ වන්නේ. HD ජයසූරිය මහතා විසින් රචිත You Youth Be Mindful මේ කෘතිය පිළිබඳ විශේෂ අවධානයක් අපි අද දවසේදී යොමු කරනවා. හොඳයි, ජයසූරි මහත්මයා, මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ කුඩා දරුවාගේ සිතුවිලි කොයි ආකාරයෙන් විය හැකිද? ඇත්තෙන්ම මතන්ති මේක ලියන්න හේතු වෙන්නේ කුඩා ළමයි නිසා. මොකද මේ මම ඉංග්‍රීසි දහම් පාසලක උගන්වන ගුරුවරේ,
එතන මම දැක්කා මේ ළමයින්ගේ මේ සිත එක්තැන් කිරීමේ අපහසුතාවයකින් පන්තිය තුළ හුඟාක් ළමයි 20-30ක් වගේම ඉන්නේ එකතැන් කරන්න බැරි මට්ටමක. නලියන ගතිය. නලියකට ෆිකල් මයින්ඩ්. තපලයි සිත ඉතාම ඒක බුදුහාමුදුරුවෝ කියනවා සිත තපලයි කියලා. මේක එයාට වැඩි. මේක එහාට මෙහාට ෆිකල් පයින්නවා දුවනවා. ඉතින් මෙහෙම අයට ඉගෙන ගන්න බෑ. දැන් මේක ඇත්තටම පාසල් අධ්‍යාපනය තුළ දියුණු කළ යුතුයි. මේක මේ ඔබ කිව්වා වගේ මේ කොටමිස්සලා ළමයි ටික හදාගෙන ඉන්න බෑ. එතකොට දැන් බුරුමේ තායිලන්තේ වගේ මේ භාවනාව ළමින්ට අනිවාර්ය කරපු ස්ථානය. කුඩා කල සිටම වුණ පුහුණු කරනවා. මේ සිත එක්තැන් කිරීම. ඒ කියන්නේ සිත එකලස් කිරීම කියලා අපේ ගමේ කියන වචනයක් තියෙනවා. මේ එකලස් කරනවා කියන වචනත් හොඳයි මෙතෙන්ට. මේ මොකද මේක හැම තැනම දුවන එක තැනකට ගන්න ඕනේ. වන් පොයින්ටඩ්නස් කියලා තමයි ඉංග්‍රීසියෙන් පාවිච්චි කරන්නේ මෙතනදී පොතේදී. මේ එක අරමුණකට ගන්න බුදුහාමුදුරුවෝ උගන්වනවා. සතර සතිපට්ඨානෙ උගන්වනවා. මේ සිත එකදැන්න ගත්තාම සිත ආශ්චර්යමත්. සිත මහා පුදුමාකාර මේ විශ්වකර්ම ලක්ෂණ තියෙනවා සිතේ. ඒක තමයි බුද්ධත්වයේ ලබන්නේ. මේ සිතින්නේ බුදුහාමුදුරු බුදු බව ලබන්නේ නැතුව මේ වෙන සංග්‍රාමයක් කරලා නැහැ. චිත්ත පිළිබඳ සංග්‍රාමයක් කරන්නේ. ඉතින් මේ දරුවන්වත් මේ තමන්ගේ අධ්‍යාපනය පිළිබඳ සටනන්නේ තියෙන්නේ. ඉතින් මොන්ට පුළුවන් නම් එකතන සිත නවත්තලා මේ යමක් කියලා දුන්න ගමන් වහා එයයි වටහා ගන්නවා. ඒ නිසා අනිවාර්යයෙන්ම භාවනාව ළමින්ද ඕනයි කියන හැඟීම මා තුළ තියෙන නිසා තමයි මම මේක තරුණ පරපුර අරමුණු කළේ. හොඳයි. ආනාපාන සති භාවනාව මම කැමති මේ පිළිබඳව මේ කෘතියේ ඔබ පැහැදිලි කරලා තියෙනවා. මේ ගැන අපි පොඩ්ඩක් කතා කරමු. ඔව්. දැන් ආනාපාන සති භාවනාව මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන කතාවක් මේ සූත්‍රයක්. එතෙන්දී මේ පුබ්බහාරාමේ හිටපු භික්ෂුන් වහන්සේලා මේ ඉතාම විධිමත් ක්‍රමයකට භාවනාවක යෙදෙනවයි කියලා බුදුහාමුදුරු අනෙක් භික්ෂූන්ට දේශනා කරනවා. මේක ඉතාම හරි ලස්සන කතාවක්. මේතෙන්දී කොහොමද කරන්න කියලා මේ ආනාපාන සූත්‍රයේදී කියනවා. දීගං වා අස්සසන්තෝ දීගං අස්ස සාමීති පජානාති. පස්සං වා අස්සසන්තෝ රස්සං වා අස්ස සාමීති පජානාති. ඉතින් මේවැනි ක්‍රමයට දිගට හුස්ම ගන්නවා නම් ඔබ දිගට හුස්ම ගන්නවා නම් ඔබ හුස්ම ගන්නා බව ඔබ දැනගත යුතුයි. දැන් ඇත්තටම අපි හුස්ම ගන්නේ අපිවත් දන්නේ නැතුව. අපි හුස්ම ගන්න බව අපි දන්නේ නැහැ. ඉතින් බුදුහාමුදුරුවෝ කියනවා දිග හුස්මක් ගන්නකොට නම් ඔබ සිහියෙන් සිහි කල්පනාවෙන් හුස්ම ගන්න. ඔබ හුස්ම පහළට හෙලනකොට ප්‍රස්වාසයේදී පස්සං වා පස්සසන්තු දීගං වා පස්ස සාමීති පජ රස්සං වා රස්ස සාමීති පජානාති. පහළට හෙලනකොට කෙටියෙන් හෙලනවා නම් කෙටියෙන් හෙලන බව ඔබ දැනගන්න ඕනේ. දැන් ඇත්තටම මිනිසෙකුට ගත්තාම හුස්ම ගන්න බවවත් දන්නේ නැත්නම් වෙන ලෝකේ මොනවද වෙනව බව කොහොම දැනගන්නද? බුදුහාමුදුරු අරුම පුදුමයි මේ දේශනා කරන தත්ත්වය. ඉතින් මේක මේ විදිහට තමයි කරන්නේ. මේකේ මේ ආනාපාන සතිය කය තමාගේ කය තුල තියෙන මේ සලිත වීමනේ මේ සුසුම කියන්නේ. මේ සලිත වීම තමාට අවබෝධයක් ඇතුව කරනවා නම් ඔය මෙයා තමාගේ කය පිළිබඳ වටහා ගැනීම පළවෙනි පියවර ඒක. කය වටහා ගන්න නැතුව මේ ගමන යන්න බෑ. අපි කියමු මේ ලෝකෝත්තර නෙවෙයි මේ ලෞකික ජීවිතයත් ගෙන යන්න බෑ තමන්ගේ කය පිළිබඳ අවබෝධයක් නැත්තම්. මෙන්න මේක තමයි ආනාපාන සතියදී කියන්නේ. එහෙම නැතුව මම අදහස් කරේ නෑ මෙය නිවන් දක්කින නිවන අවබෝධ කර ගැනීමේ තැනට දරුවන් ගෙනියනවායි කියන එක. මට ඕන එක පුතේනේ මේ ළමේම සුස්ම ගන්නවා වා දැනගත යුතුයි කියන අදහස. අන්න ඒ අදහසයි තමයි මම ඉන්නේ. මම හිතන්නේ ඒක බොහොම අපිට බැලූ බැල්මට සරල කාරණාවක් වුණත් බුදුන් දෙසූ ඒ පිළිවෙත ඒ භාවනාව මම හිතන්නේ පුදුමාකාර ගැඹුරක් එකතු කරපු අවස්ථාවක්. ඇත්තම සැබවින්ම මේ ගැඹුරු දහමක්. මෙත්තා භාවනාව. ඔව් මෙත්තාව. දැන් මෛත්‍රී වඩන්න මෛත්‍රියේ හිග යුගයක් නෙමෙයිනේ. දැන් මේ ඊළඟ මහබද්‍ර කල්පයේදී පහළ වෙන්නේ මෛත්‍රී බුදු කෙනෙක්. මේ මෛත්‍රිය තමයි ලෝකේ නැතුව යන්නේ.
දැන් මේ කල්පය අවසාන වෙනකොට මේ ලෝකේ ඉවරම වෙනවා මෛත්‍රිය. ඒක බුදුහාමුදුරු දේශනා කරලා තිනවා. ඒ නිසා තමයි මෛත්‍රී බුදු කෙනෙක් උපදින්න වෙන්නේ ඊළඟට. දැන් මෛත්‍රිය නැති වෙන බව දැන් මේ අපිට අයිදිනදා දකින්නවා. මේක මේ කල්ප විනාශය එනකොට කොහොම වෙයිද කියන එක ඉතින් හිතන්නවත් අපිට අමාරුයි. ඒ තරමට මිනිසා දුටුතන මරණ තත්වයට ගමන් කරනවා. සත්‍ය සතා දකින්නකොට මිනිසා අපිට පාර දෙනවා මිනිසා. මේක ගමන් කරනවා ලෝක විනාශය. මොකද මේ මෛත්‍රිය නැති නිසා. මේ මෛත්‍රිය වඩන්න කියලා නිසා බුදුහාමුදුරු අනුදැනුවා දාලා විශේෂයෙන් රාහුල හාමුදුරුවන්ගෙන් පටන් ගන්න. රාහුල හාමුදුරුවන්ට ඉස්සලාම උගන්වන්නේ මේ මෛත්‍රී භාවනාව වඩන්න කියලා. එතකොට මේ එතනම මේ දරුවෙක්ගේ මාර්ග පළමුවම දරුවෙක්ගෙන් මේක පටන් ගන්න කියන්නේ. ඉතින් ඇත්තටම මේ දරුවන්ට මෛත්‍රී උගන්වන්න ඕනේ. එතකොට මේ ලොකු වෙන සමාජයේ මේ වෛරී තත්වයට ගමන් කරන්නේ නැහැ. අනුස්සති භාවනාව ගැනත් මම හිතනවා අපි කතා කරන්න කොහොමදයි. අනුස්සති භාවනාව ගැන මම ඒ තරම් ගැඹුරින් ඔක ලිව්වේ නැහැ. ඒක බුද්ධානුස්මති, ධම්මානුස්මති, සංඝානුස්මති, මරණානුස්මති මේක ටිකක් ගැඹුරුයි. නමුත් අනුස්සති භාවනාවත් සිත පවිත්‍ර කිරීමට විශේෂයෙන් මේ නිවන් මාර්ගයට ගමන් කරන අයට ඉතාම දෙයක්. බුදුන් පිළිබඳ වැටහීම බුද්ධානුස්මතිය ඉතාම අවශ්‍යයි. බුදුන් පිළිබඳ පරමාදර්ශී අපේ උතුම් පරමාදර්ශී චරිතයනේ බුදුහාමුදුරු. ඉතින් ඉස්සෙල්ලා අපි බුදුන් පිළිබඳ අනුස්මරණයක් කරන්න ඕනේ. ඉතින් ඒ විදියට මේ ධර්මය අනුස්මරණය කරන්න ඕනේ. සංඝානුස්මතිය කරන්න ඕනේ. එහෙම කියලා තමන්ගේ ජීවිතය පිළිබඳත් අනුස්මරණයක් කරගත්තොත් අපිට මේ හුඟක් සාර්ථක ජීවිතයක් ගත කරන්න පුළුවන්. හොඳයි, මම කැමතියි දැන් මේ කෘතිය නිර්මාණය කිරීම තුළ you youth be mindful. අපි හැම වෙලාවෙම මම හිතන අපේ සිත තමයි මේ සියලු දේට මුල් වෙන්නේ. බුදුහාමුදුරෝ අර කිව්වා වගේ අපි සියල්ලංගේම වෙන් වෙලා ඔහු උන්වහන්සේ විශේෂ පුද්ගලයෙක් බවට පත්වන්නේ ඔහුගේ උන්වහන්සේගේ සිත නිසා. ඉතින් මම කැමති ඒ උන්වහන්සේගේ සිත එලෙස උසස් තත්වයට පත් වුණා වගේ අපිට අපේ හිත දැන් උන්වහන්සේ දේශනා කරපු දේවල් වලින් අපේ හිත සමාජයේ හොඳ දෙයට එහෙම නැත්නම් අපේ ඊළඟ අපි බෞද්ධාගමේ හැටියට අපි මේ භවයට යනවා කියන එක අපි දන්නවනේ. එතකොට ඒ භවය පිළිබඳව හිතනවා නම් මෙන්න මේ වගේ දේවල් වලට භාවනාව තුළ තියෙන සම්බන්ධතාවය ගැන අපි කතා කරමු. ඔව්, දැන් භාවනාව වැඩි විශේෂයෙන් මෛත්‍රී භාවනාව වැඩිීමේදී එයින් ලැබෙන එක්තරා ඵලයක් තමයි සෝබන චරිතයක් ලැබෙනවා ඔහුට. ඔහුගේ ශරීරය ඉතාම සෝබමාන වෙනවා. දැන් ඔබ දැකලා ඇති ඉතාම වවුන් වඩන මම දැකලා තියෙනවා. ඔබත් දැකලා ඇති බුරු මේ තායිලන්තේ වගේ රටවලදී ඉතාම වවුන් වඩන භික්ෂූන් දැකලා ඔවුන් හරි සෝබමානයි. අපේ රටෙත් ඇවිදින වෙලාවල් අපි දැකලා තියෙනවා වඩින වෙලාවල්. ඒ මොකද ඒගොල්ලන්ගේ බවුන් වැඩිම නිසා. ඉතින් මේ 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 බවුන් මිනිසුන් සෝමමාන නම් සමාජයේ ඉතාමත් හොඳයි. ඒ සමාජයට දැකුම් කළුයි සමාජයේ. ඉතින් ඒ භාවනාව උඩ එහෙම වෙනවා. ඇයි භාවනාව නිසා ඉන්ද්‍රියන් පාරිශුද්ධ වෙනවා. පිරිසිදු වෙනවා. පිරිසිදු වෙනවා. දැන් හුස්ම ගැනීම පිරිසිදු වෙනවා නම් ඉතින් උගක් තුරට ඉතින් එහාට අපිට මං හිතන්නේ කතා කරන්න දෙයක් නැහැ. හුස්ම ගැනීම පිරිසිදු නම් මේ 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 ජීව මේ ජීව ශරීරයේ උගක් කටයුතු ලේසියෙන් පිරිපහදු වෙනවා. හොඳයි, මං හිතන්නේ මේ කෘතිය අපිට වැදගත් වෙනවා. විශේෂයෙන්ම දැන් අර කිව්වා වගේ ලෝකේ බොහෝ තැන්වල භාවනා මධ්‍යස්ථාන තියෙනවා, භාවනා කරන විවිධ ස්ථාන තියෙනවා, ඌට අපි යනවා, භාවනා පන්ති තියෙනවා. හැබැයි අපි මේ පිළිබඳව හොඳ අවබෝධයකින්ද භාවනාව ප්‍රගුණ කරන්නේ? ඉතින් ඔබ මේ කෘතිය කියවා බලන්න. You youth be mindful. හොඳයි, අද දවසේ අපි ජයසූරිය මහත්මයාට සමුදෙනවා. හැබැයි අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම මේ මලාලා කියන කෘතිය පිළිබඳව ටිකක් ගැඹුරින් කතා බහ කරන්නට. මොකද මේක පරිවර්තනයක් නෙවෙයි. එතුමා මලාලා පිළිබඳව කළ තොරතුරු සියල්ල එකතු කරගනිමින් එතුමාගේම නිර්මාණයක් මේ මලාලා කියන කෘතිය. අද දවසේ බොහොම ස්තුතියි අපේ මැදිරියට පැමිණියට අපේ වැඩසටහනට සම්බන්ධ වුණාට. HD ජයසූරිය මහතාගේ නිර්මාණ කීපයක් පිළිබඳවයි අද දවසේ කතා කරන පොත් වැඩසටහනින් අපි කතා කළේ. අදට සමුගෙන යනවා. සුබ දවසක්.